आयुवान सुबह संध्या वाक स्वादिन रूपानी रात्रि दहाय प्रधान सिंहल पुआत विकाशय मेरठ समस्त कोरोना पुकुर हारलक्ष पनास नवदहस पानी औषध नियामने दत्त विनाशकल आयट निसी दंडुआ देशीय वेदकम लोवट गिनियान्न वैडपिलिवेलक हदन्न अगमतिगेन निलधारींट उपदेश अंशीर निम्न्यात तलेबानुवन्गे अते अफगानिस्ताने हिटपु उपजनपति तलेबान जय प्रतिक्षेप कराई සිරස්තලවලින්තරව දැන් අවධානය දේශීය පුවත් වෙත අපේ රටෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 459000 සීමාව ඉක්මවලා ගියා. ඒ අගෝස්තු 28 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා කාලය ඇතුලේ තවත් කොරෝනා ආසාදිතයන් 4725 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා කියලා වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කිරීමත් එක්ක මේ අතර තවත් කොරෝනා මරණ 145ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. අද දිනේ මෙරටින් නව කොරෝනා ආසාදිතින් 3333 දෙනෙකු හමු වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 459459ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 67032 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 2310 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 382476ක්. තවත් කොරෝනා මරණ 145ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ වාර්තා කළා. පිරිමි ගලින් 77 දිනක හා කාන්තාවන් 68 දිනක මෙසේ මියකිය පිරිසර ඇතුළත් එනු මේ දක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 9951ක් බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. පසුගිය ජුනි 6 වෙනිදා සිට ක්‍රියාත්මක කළ කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද යටතේ මේ දක්වා 52368 දිනකට සාර්ථකව ප්‍රතිකාර ලබා දී ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය පවසනවා. මේන් අපි ඇත්තටම රෝහල් ගත කරලා තියෙන්නේ මේ මුළු රෝගීන් 52368ටම 607 දෙනයි ප්‍රතිකාර අවසන් කරලා ඔවුන් ආපහු නිරෝගී තත්ත්වෙන් නැවත මේ පද්ධතියෙන් මුදාහැරලා තියෙනවා 37448ක් ඔබ මේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හා රැඳී සිටින රෝගියෙක් නම් ඔබට පමණක් නෙවෙයි ඔබගේ පවුලේ සමාජිකයින්ටත් අපි උපදෙස් දෙනවා දරුවන්ට සම්ප්‍රතිශාව දින දෙකකට වඩා උණු හෝ පාචන ආදී රෝග ලක්ෂණ තිබේ නම් රෝහල් ගත කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. දෙමාපියන් දරුවන් නිවස තුල තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා යොමු වෙලා තිබෙනවා නම් නිවැරදිව ප්‍රදේශයේ අදාළ සෞඛ්‍ය වල්දාල නිලධාරී කාර්යාලය හෝ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා ඒ සම්බන්ධව ලබා දීලා තියෙන දුරකථන අංක අමතලා එහි ලියාපදිංචි වෙලා පමණයි මේ සඳහා යොමු විය යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මෙහෙවීමෙන් 247 කියන අංකයත් හඳුන්වා දීලා තිබෙනවා. වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් වෙනදා සම්ප්‍රතිශා තත්ත්වය ඇති වීමේදී දක්නට ලැබෙන රෝග ලක්ෂණයට අමතරව ක්‍රියාශීලීත්වය අඩුවීමක් ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් වමනය බඩේලියාම පාචන වගේ තත්ත්ව ඉතා තදින් පවතිනවා නම් ඉතා තද වුණ තත්ත්වයක් දවස් දෙකකට වඩා පවතිනවා නම් සාමාන්‍යයෙන් වෙනදා දක්නට ලැබෙන්නේ නැති හැම පළු වගේ දෙයක් හෝ අපි සරලව කියන රෑෂ් එකක් වගේ දෙයක් දක්නට ලැබෙනවා නම් ඉතා මික්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් මේ අතර මෙරට කොරෝනා මර්ධනය නැත්කෙන වැඩපිළිවෙල තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙම වැඩපිළිවෙලට දායකත්වය ලබා දෙනවා කොළඹ නාගරික ජනතාව වෙනුවෙන් සයිනෝෆාම් මෙන්නත් දෙවන මාත්‍රාව ලබා දීම සුගතදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයවීමෙන් මෙවර විට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,26,60,231ක් වෙනවා පුද්ගලින් 9,07,588 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ අතර ආයුර්වේද ඖෂධ කොරෝනා ආසාදිතයන්ගේ නිවෙස්වලටම ගොස් ලබා දීමේ වැඩපිළිවෙල ගම්පහ දිස්ත්‍රික්කයේද ආරම්භ වුණා දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.කේ.එම්. සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ මෙහෙයවීම මත ක්‍රියාවට නන්වා ඇත්තේ මේ අතර 1904 කෙටි පණිවිඩ සේවාව ඔස්සේ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම වගේම කලමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙල සාර්ථක විදියට
තවදුරටත් ක්‍රියාත්මකයි කියලා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. මෙම වැඩසටහන පසුගිය මාස 19 වෙනිදා වස්නාහිර පළාත තුලින් ආරම්භ කෙරුණා. පසුගිය දෙවනදා සිට එය දකුණු පළාතට හඳුන්වා දුන් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ තීරණයකට අනුව මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. ඔබ COVID ආසාදිත රෝගී තත්ත්වයක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් රෝග ලක්ෂණ තියෙනවා නම් කෙටි පණිවිඩයක් ලබා දෙන්න 1904 ට එහිදී ඔබගේ රෝගී තත්ත්වය ගැන සලකා බලලා ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඔබට රෝගී ගැන උපදෙස් ලබා ගන්න අවශ්‍ය නම් 247 අංකයට දුරකථන පැමතුමක් ලබා දෙන්න. ඉතා කෙටි කාලයක් ඇතුළත වෛද්‍යවරයෙක් සමග ඔබට සම්බන්ධ වෙලා ඔබට රෝගය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සියලු තොරතුරු විස්තර ලබා ගන්න පුළුවන්. අපට පුළුවන් වෙනවා අවශ්‍ය රෝගීන් අවශ්‍ය මොහොතේ හැකි ඉක්මනට රෝහල්ගත කරන්න අවශ්‍ය රෝගීන් සඳහා නිවෙස් වලටම ඔක්සිජන් මනින උපකරණ බෙදා දීමේ ක්‍රමවේදිකුත් තියෙනවා. ඒ කියන්නේ මුල් දවස් 10 එයාගේ ඔක්සිජන් සාන්ද්‍රණය gedare damma එක මැනගෙන අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව තවත් පහසු වෙනවා රෝගියෙක් අසාධ්‍ය වීමට හෝ ගැටලුවක් ඇතිවීමට පෙර රෝහල්ගත කිරීමට. මේ 19.4 උපදේශක සේවාව හරහා කෙරෙන අනිත් වැදගත් කාර්ය තමයි මේ ගෙවල් වල රෝගීන් වෙලා ඉන්න අයට ලැබෙන මානසික සහනය. මේගොල්ලොත් එක්ක අපි විවෘතව කතා කරයින් පස්සේ ඒගොල්ලන්ගේ හිතේ තියෙන අවිනිශ්චිතභාවය බය සැක දුරු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ හිතේ තියෙන කලබගෑනිය අවම කිරීමත් මේ කටයුත්ත හරහා සිද්ධ වෙනවා. අපිට තියෙන අත්දැකීම තමයි බොහෝ දෙනෙක් ස්තුතිවන්ත වෙනවා. ඊළඟ සුවිශේෂභාවය තමයි අපි ඒගොල්ලන්ට කියනවා නැවත තියෙන තත්ත්වය වෙනස් වුණොත් ඕනම මොහොතක 19.4 ට නැවත SMS පණිවිඩයක් එවන්න කියලා නිවැරදි තොරතුරු නොලැබීමේ සහ වැරදි තොරතුරු ලැබීම තුළ ඇතිවෙච්ච මානසික ව්‍යාකූලත්වයක් තියෙනවා. ඉතින් ඒ කටයුත්තට මම හිතනවා මේ සේවාව හරහා අතිශය දායකත්වයක් සැප වෙනවා කියලා. පරීක්ෂණ වල ප්‍රතිඵල ලොව හැමේ තිබමින් දේශීය බෙදකම මෙන්ම ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා අද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මොනරාගල සීගිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ආයුර්වේද රෝහල විවෘත කළා. අනතුරුව ඒ මහතා ඇතුළු පිරිස නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. බොනවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර ලබා දෙන මොනරාගල රාජපුර ආයුර්වේද රෝහල රෝගීන් 40 දෙනෙකුට පමණ එකවර නේවාසික ප්‍රතිකාර ලබා දීමට හැකිවෙමින් සකස් කර තිබෙනවා. දේශීය වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් හඳුන්වා දීම සඳහා වත්මන් රජය කටයුතු කළේ එම ශේෂ්ත්‍රයේ ඇති වැදගත්කම කල්තියා හඳුනා ගැනීම නිසා බවයි අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සඳහන් කළේ. දේශීය වෙදකම කියන්නේ අපේ රටේ සංස්කෘතියේම කොටසක්. දේශීය ආයුර්වේද වෙදකම මේ කාලේ ලෝක පුරා ජනප්‍රිය වෙමින් තියෙනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැම්ම තියලා ඊට සූදානම් වෙන්න ඕන. පාකින්සන් ආගත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහි කරන්නත් දැඩසැලුම් කරලා තියෙනවා. මිත්‍රෝණී ඖෂධීය ගහකොළ යොදාගෙන වශයෙන් විසෙන් තොරව නිෂ්පාදනය කරන ආහාර වර්ග ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එම ඉල්ලුම අපිට ජය ගන්න පුළුවන් නම් ඒ රටේ ආර්ථිකයට විශාල හයියක්. ඇතමුන් වෛද්‍යවරුන් වගේ ව්‍යාජ ලෙස හැසිරෙමින් ජනතාව රවට්ටනවා. තවත් සමහරු තමන්ට දැනුමක් නැති රෝගවලට බෙහෙත් දෙන්න ගිහින් රෝගීන් අමාරුවේ දානවා. මෙවැනි දාස් සමාජයෙන් ඈත් වෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම දේශීය වෙදකම ආයුර්වේදය ආශ්‍රිත පරීක්ෂණ දියුණු කරා. ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන ක්‍රමයක් සකස් කරන්නයි අපි අදාළ බලධාරීන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. යුගන්ති ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව ඩිජිටල් කරණය කරලා තියෙන්නේ යහපාල රජයේ කාලයේ කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද හෙළිදරව්වක් කළා. කොහොම වුණත් කොවිඩ් එන්නත් කරණය සම්බන්ධ කිසිදු තොරතුරක් මැකිලා නැහැ කියලා ආණ්ඩු ඇමතිවරුන් සඳහන් කරනවා. අරුණ මේ සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයෙක් පිළිබඳව තොරතුරු හෙළිදරව්වේ තිබෙන බවත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන්න රජය පසුබට වෙන්නේ නැහැ කියලාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ කොටසක් මැකියාමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ දිනේදී එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ලිපිගණු 5623ක තහවුරු ලිපිගණු අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතේ අගෝස්තු 9 වෙනිදායි. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මෙම දත්ත නැවත ලබා ගැනීමේ කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතිනවා. ඊයේ සිදු කළ නිරීක්ෂණයන් පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රී වරුන් ඔය විපක්ෂයේ දේශපාලඥයින්ට ප්‍රශ්න කරනකොට ප්‍රකාශ කරනකොට කන්නාඩි ඉස්සරහට ගිහලා තමන්ගේ මූණවල් බලාගෙන ප්‍රකාශ කරන්නේ 2017 තීරණය කෙරුවාම මම NMR ඒ ආයතනය තමන් ඩිජිටල් කරණයට යන්න කවුද බලේ හිටියේ අපිද යහපාලන ආණ්ඩුව දැන් මේවා අපේ පිටින් දාහන්න ලෑස්ති මේවට වග කියන්න ඕනේ මේව පත් කරපුද කි දැන් අපෙන් අහනවා කෝ බෑකප් නැද්ද බෑකප් නැති ක්‍රමයක් හදන්න දුන්නේ අපිද යහපාලන ආණ්ඩුව නෙවෙයිද කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් කිසිම දෙයක් මැකිලා නැහැ ඒක ඒවා මැනුවලි ක්‍රියාවලියකටයි ඒවා ඒ ටික ඇතුළේ ලා තියෙන්නේ බොහොම විනිවිද භාවයෙන් තමයි මේ ආණ්ඩුව යටතේ ඒවා කරන්නේ වගකීම බාර ගන්න ඕනේ යහපාලන ආණ්ඩුව මොකද යහපාලන ආණ්ඩුවයි රාජිත සේනාරත්න මැතිතුමා ඉන්න කාලේ තමයි මේ සඳහා එපික් ලංකා කියන ආයතනයට මේ ව්‍යාපෘතිය බාර දීලා තියෙන්නේ ඒ ආයතනයේ ඒ එදා රාජිත සේනාරත්න මැතිතුමා යටතේ තියෙනකොට නිසි ආකාරයට කලමනාකරණේ වූවා නම් මේ විදිහේ මේ දත්ත හිමීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ කියන කාරණා. හිතාමතා මේකේ දත්ත මකලා තියෙනවා නම් දෙන්න තියෙන උපරිම දඬුවම් ටික දෙන්න අපේ රජයත් සූදානම් ඉන්නවා කියලා මේ වෙලාවේදී මතක් කරනවා. ඩිජිටල් කරණයට ගෙන ගිය පහුගිය ආණ්ඩුවේ මේ කණ්ඩායමේ සභාපතිවරයා පිළිබඳව අධිකරණයේ මෙන්න මේ ආකාරයට කරුණු වාර්තා වෙනවා. රාජ්‍ය ආයතනයක සභාපතිවරයා පෞද්ගලික ආයතනයක ෆාමසිකුටිකල් පිළිබඳව අධ්‍යක්ෂකවරයෙකුත් විදියට දෙවිධයකට මේ ක්‍රියාවක් කිරීම පිළිබඳව මෙතන සාවද්‍ය අපහරණයක් තිබෙන බව තමයි මේ අධිකරණේ ප්‍රකාශ කරන්නේ. ඔය අපට චෝදනා කරන රාජිත සේනාරත්න මැතිතුමා චෝදනාව කරද්දී අපේ ආණ්ඩුවට එක ඇඟිල්ලක් දික් වෙන වගේම ඇඟිලි හතරක් ඔහු දෙසට දික් වෙනවා. මොකද මේ තාක්ෂණික කමිටුව සකස් කරේ ඔහුගේ කාලේ ඔහු තමයි මේකේ සභාපතිවරයාද තාක්ෂණික කමිටුව අසිතද සිල්ලා මැතිතුමා පත් කළේ ඔහු දැනගෙන සිටින්නට ඕනේ මේ කමිටුව විසින් තීරණය කරපු මේ ඩිජිටල් කරන්නේ හරහා අනාගතයේ විවිධ අවදානම් තිබෙන බව මේ වගේ දත්ත කොල්ල කැම්බැනි දෑවලට යන්න ඉඩ තිබෙන බව තොරතුරු ඩිජිටල් කරණයේදී අනුගමනය කළ යුතු ප්‍රමුඛතම මූලධර්මය වන දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලක් මේ 2017 අවුරුද්දේදී ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල් කරණයට යාමේදී අනුගමනය කළා නැහැ. එහෙනම් මේ ව්‍යාපෘතිය සම්බන්ධව මැදිහත් වුණු පාර්ශ්වයන් ගණනාවකට ඒ පිළිබඳව මේ රටට කරුණු පැහැදිලි කරන්න සිද්ධ වෙයි කියන එක තමයි අපේ නිරීක්ෂණය. ඕනෑම අභියෝගයක් ජයගන්න අපට පුළුවන් කියන කයෝගාන්ති ඉතිහාසයේ පුරාම අපේම මිනිසුන් ඔප්පු කරලා තියෙනවා. මෞබිම වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් කරලා ආබාධිත තත්වයට පත් වුණත් අභියෝග ජයගන්න පුළුවන් කියන එක ඔප්පු කරපු රණවිරුවෙක් අපට හම්බ වුණා. වරුණ වසවිස නැති වගාවට යොමු වෙලා සාර්ථක ප්‍රතිඵල නිරාකරණයෙන් ඉන්න මේ රණවිරුවා රටටම කාබනික පොහොර ලබා දෙන්නත් සූදානම් ඉන්නවා. එහෙත් ඔහුට ඒ ගමනට තවමත් නිසි සහයෝගයක් නම් ලැබිලා නැහැ. කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර යුද හමුදාවට බැඳී මානුෂීය මෙහෙයුමට එක්වමින් සිටියේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් සිය දකුණු පාදය රට වෙනුවෙන් අහිමි කරගත් රණවිරුවෙක්. මගේ શબ્දකෝෂේ මම කොහේවත් disable කියලා කියන්න මම කැමති. ගතින් disable. හැබැයි මම හදවතින් ඒබල්. මම කොයි වෙලාවෙ හිටියන්නේ මම ඒබල් කියලා. කෙසේ වුවද යුද හමුදාවෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතු ආරම්භ කළේ කා හටත් ආදර්ශයක් ලබා දෙමින්. ඔහු මේවන විට අක්කර 7ක පමණ භූමි ප්‍රදේශයක සිය වගා කටයුතු සිදු කරනවා. ඒ නොනවතුණු ඔහු තමන් වගා කළ කහ යොදා ගනිමින් කුඩු බවට පත් කර ජාත්‍යන්තර වෙළඳපළට යැවීමටද ක්‍රියා කර තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනයේ වර්ධනය කරගත් ප්‍රදීප් කුමාර ප්‍රකාශ කරන්නේ මෙවැනි පොහොර කිලෝග්‍රෑම් 25000ක් තමන්ට ලබා දිය හැකි බවයි. මෑත කාලේ අධිකර ජනාධිපතිතුමාගේ ඒ සංකල්පයක් අනුව මේ ක්‍රියාත්මක වුණු කාබනික වගාව රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ කියන ඒ ප්‍රවෘත්තිය ඇහුවට පස්සේ ඇත්තටම මම මේ කියන්නේ තව ස්ටෙප් එකක් ඉස්සරහට තිබ්බේ. කියන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. ඉතින් ඒකත් එක්කම මම පටන් ගත්තා මගේ වගා ටික කරගෙන යන දැනටත් කරගෙන යන වස්සනට තියෙනවා.
මම මේක කරන්න පටන් ගන්න වෙලාවේ මම රාජ්‍ය බැංකුවට ගියා විශ්වාසයක් නැහැ මං ගැන මගේ අදහසට කිසිම ඒගොල්ලෝ ගණන් දුන්නේ නැහැ ටීවී එකේ ඇඩ් එකක් විතරයි මන් දැකේ ප්‍රායෝගික වෙන්නේ නැහැ ඉතින් ඉතින් ඒක සමහර විට මම හිතනවා මේක ජනාධිපතිතුමා ගත්ත මේ තීරණය මේකෙන් මම මට පේන විදියට සියයට ගත්තොත් 98 පස්සලා දිනවා දෙන්නයි ඉස්සරලා දෙන්න ඉතින් තියෙන ප්‍රායෝගික ගැටලු ගොඩායි නිෂ්පාදනය කරා වගේ නෙමෙයි රටේ රාජ්‍ය සේවකයා විසින් කළ යුතුයක් තියෙනවා ඒ ටික මට වෙන්න කෙසේ වුද තමන් නිෂ්පාදනය කරන පොහොරවල තත්ත්වේ පරීක්ෂා කර දෙන ලෙස ඔහු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළද ඒ සම්බන්ධයෙන් ස්වාබැලීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැතිවවයි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කරන්නේ දැන් මාස ගානක් තිස්සේ මම මගේ පෝර සාම්පලයක් චෙක් කළා ඒකේ රිපෝට් එක ඉල්ලනවා ඒක කරන්න තාම මේ වෙනතුරු බැරි වෙලා තියෙනවා ජූලි මාසේ 11 මම බාර දීලා තියෙන්නේ මේ 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 පොහොර එක රෙජිස්ටර් කරගන්න මේ සාම්පල් චෙක් කරගන්න කියලා. ඒකෝල මිස් බලන්න දැන් මේ වෙනකොට මාස කීයක් ගිහලා කියලා නිකන් මිස්ම කරලා හිතලා බලන්නකෝ. ඔව් ඒක දැන් මම මේ බැරිම තැනේ මිස්ට කතා කරා මිස්මට නම්බර මට කතා කරේ මේ අදනේ පාර්ලිමේන්තු දවසේම ඔය ඔය මට දෙන මට මේ මේක මේ 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 තමයි ඒක තමයි මම දැන් අතන අඩුපාඩුවක් වෙන්න තියෙන්නේ මේ වෙලා වෙලා තියෙන වෙන්න තියෙන්නේ මේ වෙලා තියෙනවා. ඉතින් මේ හැතරම දැන් අපේ ඔෆිස් එකේ මේ මේ පොසිටිවිටි දින් මෙන් වන්චිය වැඩ කරනවා අපේ ඔෆිස් එකේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ මාතර එළියට යන්න ඉන්ධන එහෙම ගන්න බෑ ෆීල්ඩ් එකට කාටවත් අනුමතිය දෙන්නේ නැහැ ෆීල්ඩ් යන්න නැති නීති නිසා ඔව් අර කාර්යාලේ වැඩ ටික කරගෙන යනවා ඔහුගේ අවශ්‍යතාව සොයා බලා දිරිය තරුණේකට සවියක් වීමට අදාළ නිලධාරීන් ක්‍රියා කරන්නේ නම් ඔහුගෙන් තවත් බොහෝ දේ රටට ලබා ගත හැකි වෙනවා මේක ඇතැරුණොත් ඇතැරනවා තමයි මේක මේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් අපිට අපේ ජීවිතේ කාලෙම අවසන් කරන්නේ රසායනික පොරත් එක වසවිස කාලා තමයි අවසන් කරන්නේ. ඒක අපේ දරුවන්ටත් ඒක උනේ. ඉතින් මේ වෙලාවේ මේ සියලු දෙනාම එකතු වෙලා මේක කොට දැම්මේ නැත්නම් අපිට අපේ ජීවිත කාලෙම අහන්න හම් වෙන්නේ නැහැ මේක. කවදාකවත් අහන්න හම් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. කොවිඩ් වෛරසය ආසාදනින් පීඩාවට පත් වෙලා ඉන්න රෝගීන්ගේ භාවිතය සඳහා යොදා ගන්න පුළුවන් විදිහේ ජර්නි මෙට්ට 200ක් ITN මානුෂත්වයේ සත්කාරයේ වැඩසටහනට බාර දීම අද සිද්ධ කෙරුණා. අමරිකායේ එක්සත් ජනපදයේ වෙසෙන බෞද්ධ දායක දායකවන්ගේ පරිත්‍යාගිනුයි මෙම ජර්නි මෙට්ට තොගය ITN මානුෂත්වයේ සත්කාර වැඩසටහන වෙත හිමිවුණේ. अमेरिका एक्सत् जनपदे लॉस एंजलिस नूर लंकाराधिपति इंडियाना बौद्ध विहाराधिपति अमेरिका एक्सत् जनपदे फादर जोन मेडिटेशन आयतने अधिपति कोट्टे रजमहा विहाराधिकारी पूज्य तलंगम देवानंद स्वामी महंसे गे अनुशासना परिधि मेम वेडसटहन क्रियात्मक वुना ए कोट्टे रजमहा विहारेदि जर्नी मेट्ट तोगे भारगनीमे अवस्थावट स्वाधीन रूपवाहिनी माधिजाले सभापति सुदत् रोहन महतायतुल पिरिसाक्केक्कुना कोट्टे रजमहा विहाराधिपति पूज्य अलुत्नूर अनुरुद्ध स्वामी वहन्सेगे प्रधानत्वेनुई उत्सवे पवत्तुने मेमावस्थावट अंबिलिपिटिय संकपाल विहारे भारकार पूज्य कोकावल कोसल स्वामी वहन्से देक्व सिटिया विशेषेम एम विहारस्थानवल अमेरिकावे दायक दायिकावंगे आधार उपकार अतिव स्वाधीन रूपवाहिनी माध्य जाले मनुष्यत्वे सत्कारे समग अभी मे अद दवसे मे मेट्ट पूजा क्रीम सिधुकर लबन ये पिंक मकट पमनक नोवे अपे रटे कोरोना वसंगतेन रोगापीड पत्लासी हेम दिनाटम परित्याग खटियटाई मे पिंक सिधुकर लबानी मे अतर मेरठ प्रधान रोहाल तुनकट मिलियन एकोलहकट वडा वटिनाकम किन्युत हाई फ्लो ऑक्सीजन थेरपी वेंटिलेटर यंत्र तुनक परित्याग किरुणा कोलंब जातिक दकुनु कोलंब शिक्षण सह गंपह दिस्त्रिक्त यन रोहाल वेत मेम यंत्र लबा दीमटाई सौख्य अमात्यांशय कटयुतु कर ऐत्ते एक्सपो लंका होल्डिंग्स पुद्गलिक आयतनय परित्यागयक लेस स्विट्ज़रलैंते निष्पादित एम यंत्र सौख्य अमात्यांशय वेत लबा दीम सिदु कला वेंटिलेटर यंत्र भार दीमी अवस्थावट अमात्य केहिले रमुक्कैल्ल महता मेन्म वेडसटहन संदहा संबंध वू फाइट कैंसर संविधानय सह एक्सपो लंका होल्डिंग्स आयतने निलधारीन एक्व सिटिया सतिय देशपालने तिरय पिटुपस तोरतुरु सोयायन प्लेटफॉर्म विशेषांगय देन රටවහල තිබ්බ දේශපාල උණුසුමේ නම් කිසිම අඩුවක් නැහැ. ඒ උණුසුමත් එක්ක අදත් ප්ලැට්ෆෝම්. ගිය සතියේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය විශේෂ රැස්වීමක් තිබ්බා. මැති ඇමතිවරු ආරක්ෂක අංශ වගේම සෞඛ්‍ය අංශයේ තිලදහරින් මේ රැස්වීමට ඇවිල්ලා තියෙනවා.
එදාම ජනාධිපතිතුමා හම්බ වෙන්න විදේශ අමුත්‍යෙක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මීටින් එක චුට්ටක් පරක්කු වෙලා තියෙනවා. ඒ වෙලාවේදී කට්ටියක් තේබි බින්දලා තියෙනවා. තවත් කට්ටියක් කතා කරගෙන ඉඳලා තියෙනවා නිශාදී. බන්දුලැමතුමයි කෙහෙලියැමතුමයි අග්ගලා කාලා තේබුන්න ලෑස්ති වුණාලු. එතනට ආවලු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමිය. එන්න සුදර්ශනී අග්ගල එකක් කන්න කියලා ඇමතිවරු කතා කරලා තියෙනවා නිශාදී. හැබැයි සුදර්ශනී ඇමතිතුමිය හරියටම සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන නිසා චුට්ටක්වත් මාස්ක් එක ගලවලා නැහැ. ඉල්ලෙම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොම හරි එන්නක් දීලා රටේ ජනතාව කොරෝනාවෙන් ආරක්ෂා කරගන්න එකට තමයි රජය මුල් තැන දීලා තියෙන්නේ. සමහරු කියනවා පෝෂණය වැඩි කරන්න ඕනි කියලා ගුණාත්මක දේවල් කන්න බොන්න දෙන්න ඕනි කියලා කියනවා. ඒත් රට වහගෙන කොහොමද එහෙම කරන්නේ? ජනාධිපතිතුමා තමයි විශේෂඥ වෛද්‍යවරුන් දිහා බලලා එහෙම කියලා තියෙන්නේ. කොහොම හරි මේ මාසේ එන්නක් මිලියන 8ක් එනවා. ලබන මාසෙත් එන්නක් මිලියන 8ක් එන්න තියෙනවා. ඒ නිසා එන්නත් වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. ડોક્ટર ප්‍රසන්න ගුණසේන තමයි එහෙම කියලා තියෙන්නේ. ඒ වෙලාවේ කතාවට එකතු වෙච්ච බැසිල් ඇමතුමා කියලා තියෙනවා ජනතාව දැනුවත් කරන්න උපදෙස් මාලාවක් ඇතුළත් පොත් පිංචක් දුන්නොත් හොඳයි කියලා. ඒ වගේම නිශාදී ආයුර්වේද ඖෂධවල තියෙන වටිනාකම ගැන ඒ වෙලාවේදී සිසිර ජයකොඩි ඇමතිතුමත් කතා කරලා තියෙනවා. ආයුර්වේද ක්‍රමවලින් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බා. හැබැයි අර පැණි වගේ දේවල් ප්‍රොමෝට් කරපු නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැල් වුණා. ජනාධිපතිතුමා පැණි ඉතිහාසයත් මතක් කරාලු. කාර්ය සාධක රැස්වීමෙන් පස්සේ අගමැතිතුමා බන්දුලැමතුමාට කතා කරලා කිව්වලු බන්දුල යන් අල්ලිගහ මන්දිරයට අපි කාලා එමු කියලා. මගේ වාහනේ යන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. හරි සර් මං එන්නම් කියපු බන්දුලැමතුමා තවත් පොඩි වැඩකට එළියට ගිහිල්ලා තියෙනවා. බන්දුලැමතිතුමා එන්න පරක්කු නිසා අගමැතිතුමා බන්දුලැමතිතුමාට එන්න කියලා පණිවිඩයක් තියලා අරලියගහ මන්දිරයට ගිහිල්ලා තියෙනවා. කොහොම හරි ටිකක් පරක්කු වෙච්ච නිසා බන්දුලැමතිතුමාට අරලියගහ මන්දිරයට යන්න බැරි වෙලා තියෙනවා. ධනවද නිශාදී එදාම රෑ තමයි බන්දුලැමතිතුමා කොවිඩ් පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අගමැතිතුමා බේරුනේ 99. එදා මීටින් එකේ හිටපු හැමෝම කොරන්ටයින් වුණත් නිශාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරපු නිසා කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා තමයි ආරංචි. ඊට පස්සේ අපි දැක්කා ගොඩක් මීටින් තිබ්බේ Zoom එකෙන්. ඒක කෝකටත් හොඳයිනේ. ප්ලැට්ෆෝම්. කොරෝනා නිසා මියගිය අය ගැන ආණ්ඩුවට කිසිම ගාණක් නැහැ. කොරෝනා නැති ගෙදරකින් අබ මිටක් අරගෙන එන්න කියන තත්ත්වෙටම රට දැන් පත් වෙලා. ඒ නිසා අපි කොරෝනාවෙන් මියගිය අය සිහිපත් කරලා ඒ අයගේ පෞල්වලට සහනයක් වෙන්න ඕනේ. ඒ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ. ඒකට වැඩසටහනක් යෝජනා කරන්න. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එහෙම කිව්වහම අනිත් හැමෝ මේක අනුමත කරලා තියෙනවා. මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වේ හැම ගෙදරකම පහනක් දැල්වලා කොරෝනා උවදුරෙන් මිදෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න කියලා. ඒක හොඳ අදහසක්. වැඩේ හොඳින් කරගෙන යන්න. විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදයත් හම්බ වුණා. ප්ලැට්ෆෝම්. සීනි පැණි රස වුණාට ගිය සතියේ සීනි නම් ඒ තරම්ම රසවත් වුණේ නෑ නිශාදී. සීනි එක පාරටම ගිනි ගණන් ගියානේ. කොහොම වුණත් දැන් පාලන මිලක් ඇවිල්ලා සීනි වල ගණන් චුට්ටක් අඩු වෙලා තියෙනවා. මේක විපක්ෂයට හොඳ මාතෘකාවක්. ඒ හින්දමද දන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහත්තයා අපූර්ව වැඩක් කරලා තියෙනවා නිශාද. මේ ගැන කියන්න එතුමා මාධ්‍ය හමුවක් තියන්න ආවා. මාධ්‍ය හමුවට ඇවිල්ලා මතක් කරේ කවද දන්නවද? එතුමගේ අත්තම්මව. පොඩි කාලේ සීනි ටිකක් අතට දීලා තේකෝපයක් දීපු එතුමගේ අත්තම්මව තමයි එතුමා මතක් කරලා තියෙන්නේ. ඒ මතකයත් එක්කම කහට කෝප්පයයි සීනි බෝතලයයි මාධ්‍ය හමුවට ගෙනාපු විජේපාල මහත්තයා මොකද කරේ කියලා දන්නවද? එතුමා තේකෝපය අතට අරගෙන බෝතලෙන් සීනි ටිකක් අල්ලට දාගෙන ආයි අල්ලේ තිබුණු සීනි ටික බෝතලයට දාලා අල්ලේ ගෑවිච්ච සීනි ටිකෙන් තමයි එතුමා තේක බීලා තියෙන්නේ. නිශාද දැන් සීනි වල ගණන් අඩු වෙලානේ. ඒ නිසා අල්ලට කාලා තේ බොන්න ඕනේ නැහැ. ඔව් දැන් එතුමාට සීනි ටික කෝප්පෙට දාලා දිය කරලම බොන්න පුළුවන්. ප්ලැට්ෆෝම්. ගෙවෙන්න තියෙන සතිය තරතුරු තරගෙන ලබන සතියේ අපි එනවා ප්ලැට්ෆෝම් එක. ප්ලැට්ෆෝම්. රාත්‍රි 10 ප්‍රධාන පුවත් විකාශය අවසන්. මිලකට විපරම බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්. මේ දවස්වල රටටම ඇඳිරි නීතිය. හැබැයි මේ දවස්වල දාන ඇඳිරි නීතිය යුද්ධ කාලේ එහෙම අපි දැකලා තිබ්බ. එහෙම නැත්නම් JVP සහෝදරයන්ගේ 87-89 කාලේ භීෂණයමවලා තිබ්බ කාලේ දැක්ක ඇඳිරි නීතිය එහෙමනම් නෙවෙයි. ඒ කාලේ තිබ්බ ඇඳිරි නීතිය නම් එළියට බැස්සොත් බඩුම තමයි. එක්කෝ හමුදාවෙන් පොලිසියෙන් වැඩේ සෙට් වෙනවා. එහෙම නැත්නම් තුන්ඩු කෑල්ලෙන් රටවහලා මිනිස්සුන්ව අමාරුවේ දාපු සහෝදරයන්ගේ ගල් කටස්සකින් කන්න වෙනවා. ඒ කාලේ ආණ්ඩුවේ ඇඳිරියයි ජෙප්පන්ගේ ඇඳිරියයි දෙකම එක ගානට තිබ්බේ. දෙකෙන්ම උනේ මිනිස්සුන්ට මරබයින් ඉන්න වෙච්ච එකයි.
ඒක ඇඳිරියක්ම තමයි. අඩුම ගානේ කළුවර වැටුනම ගේක ලයිට් එකක්වත් දැම්මේ නැහැ. මොකද ඇඳිරිය අස්සේ අඳුරේම ඇවිල්ලා සහෝදරවරු ටික අපේ ඩෙන්ටි කාඩ් ටිකත් එකතු කරගෙන යන නිසා අපේ සමහරක් කුන්දලාට අද ඒවා අමතක වෙලා. සමහරක් කුන්දලා බලහත්කාරයෙන්ම ඒවා අමතක කරනවා. හැබැයි දැන් ඇඳිරිය වෙනම ඇඳිරියක්. මේක ඇවිල්ලා කොටිය ගහයි කියලාවත් ජෙප්පෝ ගල් කටස් එකෙන් තියයි කියලාවත් එහෙමත් නැත්නම් ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු පාරට බහි කියලාවත් දාපු ඇඳිර නීතියක් නෙවෙයි. ඇහැට තියා මොකේටවත් පේන්නේ නැති කොරෝනා කියන වෛරසයක් නිසා රටටම වෙලා තියෙන අලකලංචිය හින්දා මිනිස්සුන්ව බේරගන්න දාපු නිරෝධායනය කියන ඇඳිර නීතිය. අපෙත් සමහරක්ට මේ ඇඳිර නීතිය පොඩි ආතල් එකක් වෙලා වෙඩිල්ලක් වැදෙන්නේ නැති නිසා ගල් කටස් එකකින් ඔලුවක් කුඩු වෙන්නේ නැති නිසා පොලිසියේ හමුදාවේ සහෝදරවරු තුවක්කුව මානලා කොහෙද යන්නේ කියලා අහන්නේ නැති නිසා සමහරක්ට මේක ආතල් ඇඳිර නීතියක් වෙලා සමහර කුන්දලා ගෙදර තියෙන වාහනේ එළියට දාගෙන පොඩි රවුමක් දාන්නේ ඇඳිරිය කැඩුවා කියලා සිඟිති ආතල් එකක් ගන්න වගේ. එහෙම අයලත් අපේ රටේ ඉන්නවා. හැබැයි හොඳටම මතක තියාගන්න මේ ඇඳිර නීතිය දාලා තියෙන්නේ කොරෝනා කියන මාරයාගෙන් අපිවම බේරගන්න. ඇඳිරිය අස්සෙත් කොරෝනාව අස්සෙත් වල්වාසි ගන්න උන්දලත් ඉන්නවා. ඒකේ ඉස්සරහින්ම ඉන්නේ බිස්නස් සෙට් එක. ලොකු ලොකු උන්දලත් ඉන්නවා. පොඩි පොඩි සෙට් එකක් ඉන්නවා. මැද්‍ය අයත් ඉන්නවා. කොරෝනාව තිබ්බත් ඇඳිරිය තිබ්බත් ආණ්ඩුව බලන්නේ රටේ මිනිස්සුන්ව හාමතේ තියන්නේ නැතුව බඩට කෑම ටික වෙලාවට දෙන්න. ඒකත් ලේසි වැඩක් නෙවෙයි. මොකද අපේ රටේ ලොකුම මාෆියාව වෙලා තියෙන්නේ එක පැත්තකින් හාල් අනිත් පැත්තෙන් සීනි. මේ දෙකම රටේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක්. බත් නැත්නම් පාංකාපල්ල කියන ආණ්ඩුවක් නෙවෙයි රටේ තියෙන්නේ. ඇඟට සීනි හොඳ නැහැ. ඒ නිසා සීනියටයක්වත් කන්න එපා කියන ආණ්ඩුවක් නෙවෙයි අපට තියෙන්නේ. මොන දේ තිබ්බත් මිනිස්සුන්ට කන්න බොන්න ටික ගෙදෙට්ටම හරි ගෙනල්ලා දෙන ආණ්ඩුවක් දැන් රටේ තියෙන්නේ. කොරෝනා හැදුන හැම ගෙදරකටම ආණ්ඩුව බඩු මල්ලෙන් සලකනවා. නිරෝධායනීය වෙච්ච ගෙවල් වලට දුන්නා. එදා වේල හම්බ කරගන්න බැරුව ගෙවල් වලට හිර වෙච්ච අයට මුලින් 5000ක් දුන්නා. මේ රවුමේ 2000ක් දුන්නා. ඒ දෙන්නෙත් සල්ලි උතුරන්න තියාගෙන නෙවෙයි පුදුම අමාරුවකින්. මොකද පළවෙනි සේවය ජනතා සේවය නිසා. අන්න ඒ නිසා තමයි අත්‍යවශ්‍යයි කියන බඩුවලට හදිසි තත්වයක් ඇති කරලා පාලන මිලක් දාලා අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්වරයෙකුත් දැම්මේ. ආණ්ඩුව රැකෙන්න නෙවෙයි රටේ මිනිස්සුන්ව රැකගන්න. මේවා ගැසට් කරලා නීතිය ක්‍රියාත්මක වෙනකොට තමයි තේරුණේ සමහරක් අයියලගේ කෙරුවාවල් ගෙනාපු සීනි ටික ගබඩාවල හංගලා හාල් මෝල් කාර්යෝ ටික රටේ මිනිස්සුන්ව මෝල් කරන්න හාල් ටිකත් හංගලා හංගලා තියලා බඩු නැති වුණාම හිඟේ පෙන්නලා මිනිස්සුන්වත් උසිගන්නලා සෝෂල් මීඩියා ටිකත් අල්ලගෙන සමහරක් චැනල් ටිකත් කුලප්පු කරලා ආණ්ඩුව මිනිස්සු ගැන බලන්නේ නැහැ කියලා කැම්පේන් එකකුත් කරවලා මාකට් එකට බඩු ටික දාලා හිතුන හිතුන ගානට විකුණනවා. ඒක නියම මාෆියාවක්. මිනිස්සුන්ගේ රීරි මාංශ උරාගෙන බොන මාෆියාවක්. අන්න ඒ මාෆියාවට විරුද්ධව තමයි ආණ්ඩුව ගේම ගැහුවේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. සතොස්සට වැඩේ බාර දුන්නා. වැඩේ නියමෙට යනවා. තොග පිටින් නැති වුණත් කළු කඩ කාර්යයේ කඩේ ඇතුළට යන්න දෙන්නේ නැතුව ගේකට ඕන කරන බඩු ටික ආණ්ඩුව නියම කරපු ගානටම අරගෙන යන්න මිනිසුන්ට අද පුළුවන් වෙලා තියෙනවා. සමුපකාර ටිකත් මියෝ ටික එලවලා වැඩේට බහැලා තියෙනවා. හොඳම හොඳ දෙයක් වෙන්න ඕනම දෙයක්. මීට කලින් උනා නම් තවත් හොඳයි. ගොඩක් වෙළඳ මහත්වරුත් නියම මිලට නියම විදියට බඩු දෙනවා දකින්නත් පුළුවන් වුණා. සාමාන්‍ය වෙළඳොත් ඉන්නවා කියලා අන්න ඒකෙන්ම පේනවා. මේ වෙලාවේ හැටියට ඒ උන්දලත් කරන්නේ එක පැත්තකින් ජනතා සේවයක්. ඒකත් අගය කරන්න ඕන. නරක කොච්චර තිබ්බත් හොඳ එකක් හරි තිබ්බොත් හොඳයි කියන්නම ඕන. රටේ ජනතාව වෙනුවෙන් වගකිවයුත්තන්ගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. මේ කොරෝනා වස්සේ ඇඳිරි නීතියත් අස්සේ ජනතාව හාමතේ තියන්න වලිකන හාල් සීනි මාෆියාකාරයන්ට වගේම මිනිස්සුන්ගේ පොකට්ටුවට තට්ටු කරන්න බලාගෙන ඉන්න කළු කඩ මාෆියාකාරයන්ට විරුද්ධවත් දෙන්න ඕන දඬුවම් දෙපාරක් හිතන්නේ නැතුවම දෙන්න. තරාතිරමක් බලන්නේ නැතුවම දෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ජනාධිපතිතුමයි ආණ්ඩුවයි ජනතාව වෙනුවෙන් මේ කරන දෙවන්ත මෙහෙවර අපත යන එකයි. ඒ නිසා වගකීම් පවර්ලා තියෙන නිලධාරි මහත්වරු ඒ වගකීම් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් අකුරටම ඉටු කරයි කියලා අපි ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්නවා. විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩනැගිලා.